ආයුබෝවන් කියලා ඔයාලා හැම කෙනෙක්ම පිළිගන්නවා ICT ගුරුවරයා YouTube නාලිකාවට විශ්වය අතමුලක් කරගන්නට තොරතුරු හා සංවේදන තාක්ෂණය අත්‍යවශ්‍ය කාරණාවක් බව ඔබ මම දන්නා කාරණාව. කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා ස්ටුඩන්ට් ඩේටාබේස් එක කොහොමද අපි ක්‍රියේට් කරගන්නේ කොහොමද ඒ ඇප් එක හරහා ඔබ ස්ටුඩන්ට් ඩීටේල්ස් ඇතුළත් කරගන්නේ පාසලක කියන දේ. අද මම ඔබ ඔයාලට කියලා දෙනවා කොහොමද ටීචර්ස් ඩීටේල්ස් අපි ඩේටාබේස් එකකට ඇතුළත් කරගන්නේ කියන දේ අද ඔයාලට මම කියලා දෙනවා. ඉතින් මම අදත් ඔබට මතක් කරනවා කලින් වීඩියෝ එකේදී වගේම ඔබට අවශ්‍ය කරන මේ ඇප් එක ලබා ගැනීම සඳහා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන WhatsApp අංකයට මැසේජ් එකක් දාන්න. එතකොට ඔබට හිතයික්මනින් මම මේ ඇප් එක ඔබ ළඟටම ලබා දෙනවා. ඒ වගේම මතක් කරනවා ඔබට ගැටලු තිබුණොත් කමෙන්ට් කරන්න. ඒ වගේම WhatsApp පණිවිඩයක් එවන්න. ඒ ගැටලු සඳහා ඔබට මම අවශ්‍ය විසඳුම් ලබා දෙනවා. එහෙනම් අද අපි ටීචර්ස් ඩේටාබේස් මේ සෙටප් එක අපි කොහොමද ඉන්ස්ටෝල් කරගන්නේ කියලා බලමු. ඉතින් අර කලින් වගේම මේ ඇප් එකත් ඔබට සෙටප් කරගන්න හරිම ලේසි. ඉතින් මේ විදිහට නෝමල් ඔබ ඇප් එකක් ඉන්ස්ටෝල් කරන ආකාරයට නෙක්ස්ට් කරගෙන යන්න තමයි තියෙන්නේ. නෙක්ස්ට් ඊට පස්සේ මෙතන ඇක්සෙප්ට් ටික එකක් දාලා නෙක්ස්ට් කරන්න. පාස්වර්ඩ් එක පාලි බෑඩ් කියලා දෙන්න. පාලි බෑඩ් නෙක්ස්ට් 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 කරන්න. නෙක්ස්ට් කරන්න මෙතන ටික එකක් දාන්න. ඩෙස්ක්ටොප් එකට ෂෝට්කට් එකක් එන්න. නෙක්ස්ට් කරන්න ඉන්ස්ටෝල් කරන්න. නෙක්ස්ට් කරන්න ඔබට පේනවා මෙතන ෂෝට්කට් එකක් ඩෙස්ක්ටොප් එකට ක්‍රියේට් වුණා. අපිට අපි මේක ඕපන් කරගමු. මේ විදිහට ඕපන් වෙනවා. මම ඔබට කලින් වීඩියෝ එකේදී කියලා දුන්නා මෙතනින් පුළුවන් අපට චේන්ජ් කරගන්න, ඔබේ නම චේන්ජ් කරගන්න පුළුවන්, පාසලේ නම චේන්ජ් කරගන්න පුළුවන්, ඒ වගේම ලෝගෝ එක වෙනස් කරගන්න පුළුවන්. මෙතන චේන්ජ් කියන බටන් එක ක්ලික් කරලා තමයි අපි මෙතන නේම් එක චේන්ජ් කරන්න යන්නේ. ඉතින් මෙතන ලෝගෝ එකත් ඔබට වෙනස් කරගන්න පුළුවන්. ඔබ බ්‍රවුස් කරලා ඔබේ කම්පියුටර් එකේ තියෙන ෆොටෝ එකක් මෙතනට දාගන්න පුළුවන්. මේ විදිහට ඇඩ් වෙනවා. ඊට පස්සේ ඇප්ලයි කරන්න. දැන් ඔබ මෙතන කලින් මම සඳහන් කර ආකාරයට administrator password එකෙන් යන්න 1 2 3 4 ඕකේ කරන්න. normally මේ විදිහට අපට interface එක දකින්න පුළුවන් වෙනවා. ඉතින් මෙතනින් ඔබට පුළුවන් members ලා add කරන්න පුළුවන්. මේ members tab එකට ගියාම අපට පේනවා මේ විදිහට normal details තියෙන්නේ. ටීචර්ස් නම්බර් එක මෙතනින් ඇතුළත් කරන්න. ඊට පස්සේ ෆුල් නේම් එක මේ ටික නෝමලි ඔබට ඇතුළත් කරන්න පුළුවන්. මේ ඉල්ලන ඩීටේල්ස් මෙතන තියෙනවා. ටීචර් ග්‍රේඩ් එක ඔබට ඇතුළත් කරන්න පුළුවන් මෙතනින්. මේ අපිට ඩ්‍රොප් ඩවුන් මෙනු එකෙන් සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතනින් මේල් ෆීමේල් සිලෙක්ට් කරන්න. NIC එක ලබා දෙන්න, යන වර්ගය ලබා දෙන්න, ෆෝන් වර්ගය මෙතනින් ඔබට ෆෝන් නම්බර් එක ලබා දෙන්න පුළුවන්, මොබයිල් එක දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ ක්වොලිෆිකේෂන් අහනවා. education qualification මෙතනින් ඔබට ලබා දෙන්න පුළුවන්. මෙතන තියෙන degrees, ඒ වගේම ඕන වෙලාවෙ ලේවල් තියෙනවා නම් ඒවා
ඔබට මෙතනින් ලබා දෙන්න පුළුවන්. ඊට පස්සේ ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් මෙතනින් ඔබට අහනවා. මාස්ටර් ඩිග්‍රීස් ආදි වශයෙන් ඔබට තියෙනවා නම් ඒවා ලබා දෙන්න පුළුවන්. ඉතින් මෙතන ඔබේ සිවිල් තත්ත්වය අහනවා, මෙරිට් අන්මෙරිට් ඔබට මෙතනින් සිලෙක්ට් කරන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ මෙතන ටයිටල් එක විදියට ඔබට මිස් මිසිස් මේ ආදි වශයෙන් ඔබට මෙතනින් සිලෙක්ට් කරන්න තියෙන්නේ. ඒ වගේම රිලිජන් එක, date of birth එක, email එක, මේ විදිහට මේ details ටික මෙතනින් ඔබ ඇතුළත් කරන්න. ඔබ අලුතින් අලුත් member කෙනෙක් මෙතනින් ඇතුළත් කරනවා නම් ඔබ මේ new key එකට යන්න අර කලින් student information වගේම තමයි ඒ හා සමානයි සියල්ලක්ම මෙතනින් delete කරන්න පුළුවන්, edit කරන්න පුළුවන්, මේ දේවල් ඔබට කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන family members ලා පිළිබඳව මෙතනින් ඔබට විස්තර ඇතුළත් කරන්න පුළුවන්. wife, husband name මෙතන ඇතුළත් කරන්න පුළුවන්, මේ details දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ ළමයි එහෙම නැත්නම් දරුවන් ඉන්න එයාලගේ නම් දාන්න පුළුවන්. ඉගෙන ගන්නවා නම් ඒ විස්තර මෙතනින් ඔබට දාන්න පුළුවන්. යුනිවර්සිටි ඉන්නවා නම් ඒවා දාන්න පුළුවන් මෙතන, මේ විදිහට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔබේ තව details මෙතන ඇතුළත් කරනවා. appointment subject එක පුළුවන්, ඔබ දැනට උගන්නන subject එක දාන්න පුළුවන්. ඊට පස්සේ common name එක ඔබට ඇතුළත් කරන්න පුළුවන්. ඔබේ history එක ඉල්ලනවා. first appointment date එක ඇතුළත් කරන්න පුළුවන්. this school appointment date එක කියන්නේ මේ school එක ඔබ දැනට ඉන්නේ පාසලට ආපු දිනය මෙතනින් දෙන්න පුළුවන්. previous school එකේ කලින් වැඩ කරපු පාසල දෙන්න පුළුවන්. ඊපස්සේ මෙතන වැඩ උපරදක දිනය ඔබට ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ pension date එක ඔබට මෙතනින් ඇතුළත් කරන්න පුළුවන්. මේවා අපි click කරාම මෙතනින් ලබා දෙන්න පුළුවන්. birth දෙයකට අනුව මෙතනින් automatically select වෙනවා. ඊට පස්සේ මෙයා transfer ගිය කෙනෙක් නම් මෙතනින් ඒ දේවල් ලබා දෙන්න පුළුවන්. school leave reason school in ට්‍රාන්ස්ෆර්ගේ ඇයි හේතුව මෙතනින් දෙන්න පුළුවන්. ඊපස්සේ දැනට වැඩ කරනවා නම් ඒ ඉස්කෝලේ නම මෙතනින් ලබා දෙන්න පුළුවන්. මෙතනින් ඊපස්සේ මේ බටන් එකේ ගුඩ් බයි කියන එක ක්ලික් කරාම එයා ඉස්කෝලෙන් ලියව වෙනවා. ඉතින් මම හිතනවා ඔබට මේ දේ පැහැදිලි වෙන්නේ නැති කියලා. අර ස්ටුඩන්ට් ඉන්ෆෝමේෂන් සිස්ටම් එක වගේම තමයි මෙතන මේ ටීචර් එකත් ඔබට ෆිල් කරන්න තියෙන්නේ. නෝමලි මෙතනින් අයින් වෙලා බැලුවොත් ඔබට ඕනනම් ට්‍රාන්ස්ෆර් ගිය ලිස්ට් එක මෙතනින් ඔබට බලා ගන්න පුළුවන් වෙනවා. අවශ්‍ය නම් මෙතෙන්ට ඔබට ඇතුළත් කරන්නත් පුළුවන්. ට්‍රාන්ස්ෆර් ගිය කට්ටියගේ ලිස්ට් එකක් මෙතනින් ඇතුළත් කරන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ටීචර්ස්ලාගේ මෙතන සර්ච් කරලා ගන්නත් පුළුවන්. ක්ලෝස් කරමු අපි. ප්‍රින්ට් ගන්නකොට අපට ටීචර්ස් ක්වොලිෆිකේෂන් අනුව නැත්තම් මෙන්න මේ තියෙන ඩීටේල්ස් වලට අනුව මේ තියෙන කැටගරි වලට අනුව ඔබට ෆිල්ටර් කරලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. මෙතනින් මේල් ෆීමේල්, ඊට පස්සේ මේ අවුරුද්ද අනුව, ඊට පස්සේ මේ ක්වොලිෆිකේෂන් අනුව, ග්‍රේඩ් අනුව ගන්න පුළුවන්. ඊට පස්සේ এডুকেෂන් ක්වොලිෆිකේෂන් අනුව ගන්න පුළුවන්, ප්‍රොෆෙෂනල් ක්වොලිෆිකේෂන් අනුව ගන්න පුළුවන්. මේ විදිහට ඔබ සිලෙක්ට් කරලා මෙතන report කියන ඔප්ෂන් එක ඔබ පාවිච්චි කරාට පස්සේ report එක එනවා. ඊට පස්සේ ඔබට direct print කරන්න පුළුවන් හැකියාව තියෙනවා. operator කෙනෙක් අර මම කලින් වීඩියෝ එකේදී කියලා දුන්න ආකාරයටම මෙතන operator කෙනෙක් ඔබට select කරන්න පුළුවන්. මේ password එක change කරලා ඔබට අවශ්‍ය නම් එයාගේ details දෙන්න පුළුවන්. මෙතනින් අලුත් කෙනෙක් add කරනවා නම් මෙතනට අපි new කියන එකට යන්න ඕනේ. edit කරන්න, delete කරන්න මේ පහසුකම් සියල්ලම ඔබට මෙතනින් ලබා දීලා තියෙනවා. ඊට පස්සේ මේ settings වලට ගිහින් ඔබට පුළුවන් administrator password එක වෙනස් කරගන්න පුළුවන් අවශ්‍ය නම් මෙතනින් වෙනස් කරලා මේක තියාගන්න ඔබට පුළුවන් වෙනවා. ඊට පස්සේ backup මේ වගේ විස්තර ටික ඔබට දකින්න පුළුවන්. මම ඊතර පැහැදිලි වෙන්න ඇති ඔබට. මම ඉදිරි වීඩියෝ වලදී තව ඔබට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. access වලින් database එකක් SQL එකට ඔබටම create කරගන්න පුළුවන් database එකක් හදාගන්න ආකාරය පිළිබඳව access වලින් ඔබට කියලා දෙනවා. තවත් details වැඩිපුර ප්‍රමාණයක් ඇතුළත් කරගන්න විවිධාකාරයේ
details අපට category කරලා හදාගන්න හදලා අපට අවශ්‍ය ආකාරයට filter කරලා ලබා ගන්න පුළුවන් ආකාරයට access මුදුකාංගේ භාවිත කරලා ඔබටම මේ database එක වලට අවශ්‍ය ආකාරයට නිර්මාණය කරගන්න මම කියලා දෙනවා ඉදිරි වීඩියෝ මාලාවලදී. ඉතින් මේක ගොඩක් වැදගත් වෙවි. School details පවත්වාගෙන යන school database එක පවත්වාගෙන යන්න ඔබට ගොඩක් වැදගත් වෙවි කියලා මම හිතනවා. එමුනම් අලුත් කෙනෙක් subscribe කරන්න, bell icon එක click කරන්න, ගැටලු තියෙනවා නම් comment කරන්න. ඒ වගේම ඔබට ගැටලු තියෙනවා නම් WhatsApp පණිවිඩයක් ලබා දීම තුලින් ඔබට පුළුවන් ඒ ගැටලු නිරාකරණය කරලා දෙන්න. description එකේ තියෙන WhatsApp group එකට එකතු වෙන්න ඔබේ ගැටලු සාකච්ඡා කරන්න පුළුවන්. ඔබට අවශ්‍ය ගැටලු වලට විසඳුම් ලබා ගන්න පුළුවන් වෙනවා. එමුනම් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හමු වෙමු.